බොහෝ දෙනා තුළ කතා බහට ලක් වෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව මටනම් පෙන්නේ බොහෝ දෙනා එකක තැන්වල එක එක කතා කියනවා ඇත්තටම අවශ්‍ය වන්නේ කතා වනවෙයි විනිවිධ භාවෙන් යුක්ත වූ විවෘත පලික්ෂණයක් නිරදි පරීක්ෂණයක් තොරතුරු හංගන්න නැතුව එක් එක් පුද්ගලයෝ බේරන්නට යන්න නැතුව. බොහොම විනිවිධ භාාවෙන් යුක්ත වූ දෙෙස් විදෙස් විශේෂඥගින් සමන්මිත වූ. පරීක්ෂණ ක්‍රමවේදයක් අපට අවශ්‍යයි. මම විශ්වාස කරනවා කට නිකම්ම නිකම් කොමිසන් පත් කල්ල හරියන්න. මේකට දේශය වගේම විදේශීය විශේෂක්නින් අපි සම්බන්ධ කරගන්නට. මෙතෙක්කල් මේ රටේ ජනතාව ගොනාට ඇඳපු මේ පරීක්ෂණ සියල්ලක්ම වෙනුවට. එක හරි පරීක්ෂණයක් නිවැරදි පරීක්ෂණයක් බොහොම විවෘතව සත්‍යවාදීව ක්‍රියාත්ම කරන්නට ඒක තමයි යුග අවශ්‍යාව මම පැහැදිලිවම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්තුලු අසහනයට පීඩනයට පත්තුන් දුකට පත්තුළුඒ හැම දෙනාටම මම පැහැදිලි පොරොන්දුවක් දෙෙනවා. පාස්කු ප්‍රහාාරෙන් විනාශ වුණු ඒ දේවස්ථාන ගොඩිනගන්නට ප්‍රධන කාරය භාරීෂ්ඨ කරපු පුද්ගලයා හැටියට මම වගකීමෙන් කියනවා මේ නින්දිත මලේච්ච ත්‍රස්ථ ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙන අපි හොයා ගන්න හොයාගන්න විතරක් නෙවේ ඒ අය නීතිය හමෝට ගෙනේ නවා එතරින් අතර වෙන්නෙත් නැහැ නීතියට අනුව දෙන්න පුළුවන් උපරිම දඬුවම ලබාදීමේ වැලපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අපි අනි වාරෙන්ම කටයුතු කරනවා කියනෙ එක මං මේ අවස්ථාාවේ ප්‍රකාශ කර සිට. අප මතකයි වර්තමාන ජනාධිපතිවරයා බොහම පැහැදිලිව කිව්වා ස්කොට්ලන් යාඩක ගෙනල්ලව පරීක්ෂණ පවත්වනයි කියලා. ඔහු එදා එහෙම කිව්වට ස්කොට්ලන් යාාඩක පැත්ත පලාතකොත් ගෙනනල්ල නෑ. මොකදකට හේතුව. මොනෝද මේ පාස්කු ප්‍රහාරය අපිට හංගඩ තියෙන්. ඇයි මෙච්චර පස්සගහන්නේ පසුබටලෙන්නේ නිවැලතිදේර. ඒ විපතර පත්වනේ පෞුල්ල සාමාචකින්ටයි ජීවිත අහිමිවීම තුළ ඇස්ස් මස්ලේ අවයව අහිමිවීම තුළ ඥාතිීන් අහිමිවීම තුළ ඒ සිදුලු මහා කේදවාචකය දරු පවුල් පිටින් ගාතනය වුණා. අඩ්ඩුම ගානය ඒයයි වෙනුවෙන් යුක්තිය සාධරණත්වය ඉටුවිය යුතුයි නේද. ඒය ඉෂ්ට කරන්නට අපි කිසිසේත්ම පසු බට වෙන්න නෑ. කිසිම කෙනෙක් රකින්නට ආරක්ෂා කරන්නට අපිට වූමනාවක් නැහැ. පාස්කු ප්‍රහාල් ප්‍රශ්නයදී අපිට ඕන ඇත්ත අපිට ඕන තිත්ත ඇත්ත ඒ සත්්‍යේ රටට හෙරි දරෝ කරන අවංක විනිවිධ භාවියුත්තු ව පරක්ෂණයක් ක්‍රියාත්ම කට අපි කටයුතු කර